මෙම බිඳවැටීමත් සමග මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ දෛනික විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවන බවයි. කෙසේ වෙතත් ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කළේ විදුලි කප්පාදුව දීර්ඝ නොකර ජනනය පවත්වාගෙන යාමට අවශ්‍ය ඩීසල්, නැප්තා සහ දැවිතෙල් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ලබා දෙන නිසා විදුලි කප්පාදුවේ දීර්ඝ කිරීමක් අවශ්‍ය නොවන බවයි. නොරොච්චෝලේ යන්ත්‍රයේ ඇති වූ වාෂ්ප කන්දුවක් හේතුවෙන් අදාළ බිඳවැටීම සිදුව ඇති බව පවසන අමාත්‍යවරයා එහි නඩත්තු කටයුතු සඳහා දින 3ත් 5ත් අතර කාලයක් ගත විය හැකි බවද පවසනවා. එතෙක් පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමටද මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබී තිබෙනවා. ගල්ලඟුරු ක්ෂණික මිලදී ගැනීම සඳහා ටෙන්ඩර්පත් කැඳවීම මේ සතිය තුළදී සිදු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා ගල්ලඟුරු සමාගමේ සාමාන්‍ය අධිකාරී නමල් හේවගේ මහතා පවසනවා. වෙළඳපළේ ඉන්න ජාත්‍යන්තර සැපයම්කරුවන් සියලු දෙනාටම සහභාගී වන්නට හැකිවන පරිදි ලියාපදිංචි සැපයම්කරුවන්ගෙන් එහාට ගිහිල්ලා සූදානම් කරලා තියෙනවා. ප්‍රධාන ටෙන්ඩරයත් ඇත්තටම මේ සතිය ඇතුළතම කඳවන්න සූදානම් කරනවා. ඒක ගල්ලඟුරු මෙට්‍රික් ටොන් 2.25ක් ගන්න, ක්ෂණික මිලදී ගැනීම් වලින් ගල්ලඟුරු ටොන් 1,03,000ක් ගන්න, දිගු කාලීන ණය පදනම යටතේ නම් මාස 6ක ණය පහසුකමක් යටතේ තමයි ටෙන්ඩර් දෙකම කැඳවනු ලබන්නේ. මේ ටෙන්ඩර් දෙකෙන් ගල්ලඟුරු ලැබෙනකොට අපිට තව ගල්ලඟුරු නැවුතොග 8ක් විතර වගේ ගෙන්න ගන්න සිද්ධ වෙනවා. දැනට කලින් මුදල් ගෙවලා ගන්න පදනමයට තමයි ඇනවුම් කරලා තියෙන ගල්ලඟුරු නැව 25ක් විතර වගේ තියෙනවා. ඉතින් ඒකෙන් අපි මහ බැංකුවත් එතකොට ඊබී එකත් සහ ගල්ලඟුරු සමාගමත් එකතු වෙලා සාකච්ඡා කරලා ජනාධිපතිතුමාගේ ලැබෙන උපදෙස් මත කොහොම හරි මූලික නැව ටික ගේන්න අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. එතකොට ඒකෙන් පළවෙනි නැවට සල්ලි ගෙවලා තිනවා. මේ සිකුරාද තව නැවකට සල්ලි ගෙවීමක් කරනවා. ඒ අනුව අපිට දැනට ඒ නැව 8 අපි සූදානම් කරලා තියෙන ටිකෙන් අපිට දෙසැම්බර් මාසේ දක්වාම ගල්ලඟුරු තොග ප්‍රමාණවත් වෙනවා.